ආන්ඩුව මේ වෙනකොට දැන් ජාතික දේපල විකිනීම ආරම්භ කරල තිබෙනවා. විශේෂයෙන්ම ආණ්ඩුව සෙලන්දිවා ආයතනය හරහා රටේ ජාතික සම්පත් විකිනීම නීති අනුකුල කරන්න උත්සාහ කරමින් තිබෙනවා. විශේෂෙන්ම කොළඹ නගරයේ ප්‍රධාන ස්ථාන ගණනාවක් ඉඩම් තේපල විකිනීම සෙලඳදිවා හරහා ආරම්භ කරමින් තිබෙෙන. ඒ අතර තුර ආණ්ඩුව දැන් අලුතෙෙන්ම විකුණන් හා දන්නේ වරායේ අධිකාරය සතුව තිබෙන රජේ. කර දහතුනක් කුණු කුල්ලට විකිනීම ආරම්භ කලා තිබෙනවා. අපේ හිතාගන්න බෑ මොකද සමාගම ල් ලීමක් කරලා තිබෙනව උන්ට වරායේ ඉඩම් අක්කර දහතුනක් ලබා දෙන්න කියලා දැම් මේ ඉඩම් අක්කර දහතුන විකිනීමට උසා කරන්න ආඩුව CIT සමාගම යි සමාගමට මේ ඉඩ විකිනීම සඳහයේ මේ උත්සාහ කරමින් තිබෙන්නේ. දැම් මේ විකුණන්න්නේේ ඇයි. රතේ ජාතික සම්පත් වරාය ගුවන්තොටු පල. මේගේ ආර්ථික ර්මස්ථාන විකුණා දමින් ආ්ඩු ගැනනමි ව්‍යපාරෙකුමක්ද ආඩුවට සල්ලි නැත්තං ඒ සල්ලිනී ඇති ේට වෙනත් විකල්ප පීවරවලට යා යුත්තුව තිබෙනවා. දැං ඒවෙනුවට ආණ්ඩුව දොළොර් සොයා ගැනීම සඳහා. මේ වරාය අධිකාරය සතුව තිබෙන ඉඩම් අක් කර දහතුනක් වුණු කොල්ලෙට විකිනීමට ගන්න උස්ථාය. අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි, වරායධකාය විරුද්ධයි, වරය සේවකයන් විරුද්දයි, මෙරටේ ජාතික්‍යාපරවට සම්බන් වෙලා තිබෙනය පමණක් නෙවෙයි. සම්පූර්ණයෙන්ම නතාව මේ සඳහා විරෝධතාවේ දක්්නවා. ඉති හරුණුටිකන් මේ ආකාරයෙන්, ජාතික සම්පත් විකිනිීමවාහ නවත්වන්න. දරයේ ඉඩම පම නක් නෙවෙයි. පොල්ලඹ නගරේ සතුව තිබන මේ ඉඩකඩම් විකිනීම. ඉතාමත් භයානක පූර්ු අදර්ශයක්. මේ විකුණා දැමී මහරහ මොකක් දවසානි වෙන්නේ. අපේ රටේ තිබෙන සියල්ලු ජාතික සම්පත් ඉඩකඩම් ගොඩනැගිඩි මේවාපිට අහිමි වෙනවා. එහෙනම් ජාතික සම්පත් විකුණලා ජීවත්ෙන්ට ධරන උත්සාය සම්පූර්ණයෙන්ම වැරදී. අපි කියන්නේ සල්ලි හොයන්න වෙන ක්‍රියාමාර්ගවලට යායුතුව තිබෙන. එහමනං මේ වරා එඩම් විකුණල රටේ ජාතික සම්පත් විකුණලා ආර්ථික මර්මස්ථාන විකුණල මුදල් හොයලා ජීවත්වෙන්ට ධර්න උත්සායි සම්පූර්ණයෙන්ම පරාජයට පත්කිරීම සඳහා ඒකා බද්ද. ව්‍යාපාරකයට යායුතුව තිබෙනවා. වරායි ෘතිය සම්ති පමණක් නෙවෙයි රටේ සෙසු ජනතාවත් මෙයට එකතු විය යුතුයි මේට විරුද්ධ වියයුතුයි අපි සම්පූර්ණයම සමග ජන බලවේගේ වරයේ ඉඩකඩම් විගනා සල්ලි හෝයන ව්‍යාපාරයට සහ ඒ කුණු කොල්ලට විකිනීම විරුද්ධත්තය පළ කරලා තිබෙන බව තාමත් පැදිලිය ප්‍රකාශරන්න කැම.